විෂන්කයා විශ්වාසනීය දැක්ම. සැලස්පක් ඇනුව මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙනවා. ඉතින් අප බැඳලා ඊළඟට නාම යෝජනා පත්‍ර දීලා ඊට පස්සේ සටන පටන් ගන්නවා. දැන් මේ වෙනකොට හඬ පටවල් කීපයක් පිට වෙලා තියෙනවා. විශේෂයෙන් දිරුක්ෂි ඩයස් මහත්තයාගේ මේ සම්බන්ධ. ඉතින් බොහොම පැහැදිලිනේ. එතුමියගේ කටින්ම එතුමිය කියනවා බුරු නඩු දැම්මේ කියලා. නීතිය හදන්නත් පුළුවන් කඩන්නත් පුළුවන්. එක්කෙනෙක් කියනවා නීතිය නමන්න පුළුවන් කියලා. ඉතින් මේකෙම තුලින්ම මේ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරගෙන කරපු වැඩපිළිවෙල බොහොම පැහැදිලිව අපිට පේනවා රටේ ජනතාවට. එතුමා විතරක් නෙවෙයි දැන් සියලු රාජපක්ෂලාට සහ ඔවුන්ගේ හිතවතුන්ට හැම පක්ෂ නායකයෙකුට මේ සියලු දේවල් දේශපාලන නඩු ඉතින් අද පැහැදිලිව එතුමියගේ කටින්ම එතුමිය කියනවා. මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහතාට විශාල වශයෙන් තිබිච්ච නඩු ටිකෙන් දැන් නිදහස් වෙමින් පවතිනවා. ඔබතුමා බලාපොරොත්තු වෙන විදියට සාමාන්‍ය ඉදිරි ක්‍රියාමාර්ගයක් කුමක් විය හැකිද? නැති ආණ්ඩුව තව තවත් නඩු පටවයි. ආණ්ඩුව නඩු පටවයි. පොලිසිය ආණ්ඩුව කියන දේ කරනවා CID. ඉතින් ඒක තමයි අද පැහැදිලිව පේන්නේ. ඉතින් මේ කට්ටිය ඉන්නේ නඩු පවර ඉදිරියට යන්න. හැබැයි ජනතාව බොහොම පැහැදිලිව නඩු තීන්දුවක් දෙයි. විශේෂයෙන් දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අප උදා තැන්පත් කළා අනිවාර්යෙන් ස්ථිර කරලා තිනවා ජනාධිපතිවරණය සඳහා එතුමා ඉදිරිපත් වෙන්න කියලා. ඔව්. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඔබතුමාලාගේ පක්ෂ අතර තියෙන සාකච්ඡාවල මට්ටම කුමක්ද? කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ඉතින් අපි ඊටු ටික ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා කළා. අවසන් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මම දන්නේ අපිත් එක්ක ඉඳී මොකද එක්සත් ජාතික පක්ෂයට වැඩ කරන්නද? ජනාධිපතිවරයා බොහොම පැහැදිලිව කියලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයට වැඩ කරන්නේ නැහැ කියලා. මං හිතන්නේ තුමාට පුළුවන් කියලා ආපහු ගිහලා සිරිකොතට යන්න.